සුබ දවසක් හැමෝටම. අද මම ගෙනාවේ DJI Osmo Action 4 Adventure Combo කියන කැමරා එක. Action camera අතරින් DJI Action camera වද ටිකක් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඒක low light performance ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා GoPro එකත් එක්ක බලනකොට. මේ DJI Osmo Action 4 කැමරාවේ 1/1.3 සෙන්සර් එකක් තියෙනවා. ඒ නිසා මේක ගොඩක් low light වෙලාවක හොඳ performance ගන්න පාවිච්චි කරන්න පුළුවන්. GoPro එකත් එක්ක බලනකොට low light performance ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට 10 bit D-log mode එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. 10 bit D-log mode එකේදී dynamic range එක ගොඩක් වැඩි නිසා අපිට හොඳ quality වීඩියෝ ටිකක් වීඩියෝ එකක් කරගන්න මේ කැමරාවේ හැකියාව තියෙනවා. ඊළඟට මේක මේ DJI ලා කියන විදිහට freeze environment එක පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 4K 120 fps resolution එකෙන් මේකේ වීඩියෝ ගැනීම හැකියාව තියෙනවා. GoPro එකත් එක්ක compare කරනකොට GoPro එකේ 5.3K වීඩියෝ ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් මේ DJI Action 4 එකේ 4K 120 fps තමයි maximum හම්බෙන්නේ. නමුත් මේකේ අන්තර්ජාලය තියෙන තොරතුරුත් එක්ක බලනකොට මේ DJI Action කැමරාවේ තියෙන sensorය GoPro එකට වඩා විශාල නිසා ගොඩක් හොඳ quality එකකින් තියෙනවා කියලා තොරතුරු හම්බෙනවා. ඒ වගේම මේ කැමරා එක මීටර 18ක් වතුර යට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ Osmo Action Adventure Combo එක ගන්නවා නම් ඒකත් එක්ක ඔයගොල්ලන්ට මේ Action කැමරා හම් වෙනවා. ඒ වගේම බැටරි 3ක් සහිත මේ බැටරි චාර්ජර් එක ගන්න. ඒකත් එක්ක මීටර 1මාරක් දුරට දික් කරන්න පුළුවන් මේ කැමරා මවුන්ට් එක හම් වෙනවා. අනිත් එක මේ කැම් එකේ තියෙන විශේෂ දේ තමයි මේකේ මවුන්ට් එක මැග්නටික් මවුන්ට් එකක් විදිහට හරි ගස්සලා තියෙන එක. ඒ නිසා බොහොම ඉක්මනට මේක මවුන්ට් එකට හයි කර ගැනීමට ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මේ කැමරාත් එක මේ USB-C type connector එකක් හම්බෙනවා. මේක ඔයගලන්ගේ බැටරි චාර්ජ් කරන්න සහ කැමරාවේ මෙමරි කාඩ් එකේ තියෙන වීඩියෝ වෙන ඩිවයිස් එකකට දාගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් එක්ක මේ කැමරාවට ප්‍රොටෙක්ටිව් ෆ්‍රේම් එකක් හම්බෙලා තියෙනවා. මේ ෆ්‍රේම් එක මගින් ඔයගොල්ලන්ගේ කැමරාව ආරක්ෂා කර ගැනීමට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රොටෙක්ටිව් මවුන්ට් එක ඔයගොල්ලන්ට මේ කැමරාවට හයි කරගත්තාම මේක හොරිසොන්ටල් වගේම වර්ටිකල් පාවිච්චි කරන්නත් මේක සකසා ගන්න පුළුවන්. මේක හොරිසොන්ටල් වගේම මේ වගේ වර්ටිකල් මේ කැමරාව මවුන්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා ඔයගොල්ලන්ට. ඒකත් එක්ක මේ එක්ස්ට්‍රා ස්ක්‍රූ එකක් තියෙනවා. මේ තියෙනවා හෙල්මට් මවුන්ට් එකක් තියෙනවා. ඊට අමතර මේ තව ලෙන්ස් කැප් එකක් තියෙනවා. මේ කැමරාව පළමුවට සෙටප් කරගන්නකොට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මේ වගේ QR code එකක් දීලා තියෙනවා. මේ QR code එක මගින්
ඔකරන්ට ස්කෑන් කරලා මේ DJI මේමෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මොකද ඒක ප්ලේස්ටෝවල ඒකර උදාරණය දැනට. මේක දැනට ලංකා මුදලින් රුපියල් 145,000 වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. GoPro එකත් එක්ක බලනකොට මේකට ලැබිලා තියෙන ඇසසරිස් එක්ක ඒ මුදල වටනවා කියලා කියන්න පුළුවන්. සහ මේකත් එක්ක මට 64GB මෙමරි කාඩ් එකකුත් ෆ්‍රී හම්බුණා. මම හිතනවා මේක GoPro එක කම්පෙයාර් කරද්දී ඊට වඩා වටිනාකම වැඩි කියලා කියන්න පුළුවන්. මොකද විශේෂයෙන් මේකේ තියෙන ලෝ ලයිට් පර්ෆෝමන්ස් සහ GoPro එකත් එක්ක හම්බෙන්න ඔයගොල්ලන්ට මේ හෑන්ඩ් හෙල්ඩ් කරන්න පුළුවන් පොඩි මවුන්ට් එකක්. නමුත් මේ DJI ලා මීටර් එකමාරක දිග ස්ටික් එකක් දීලා තියෙනවා. සහ මේ Osmo Action 4 කියන කැමරාව දැන් ලෝකේ ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන ඇක්ෂන් කැමරාවක් කියලා තියෙන නිසා මම හිතනවා මේක ඇක්ෂන් කැමරාවක් ගන්න ඉන්න අයට ගොඩක් වටිනවා කියලා GoPro එකත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට. මේ කැමරාවේ GoPro එකට සාපේක්ෂව හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා කියලා ඒගොල්ලෝ සඳහන් කරනවා. ඒක ගොඩක් කාලවට එහෙම වෙන්න පුළුවන්. මොකද GoPro එකේ මේ ෆ්‍රන්ට් පැනල් එක ඔෆ් කරන්න බෑ. නමුත් මේකේ අපිට මේක ෆ්‍රන්ට් පැනල් එක ඔෆ් කරලා තියාගන්න පුළුවන්. ඒ නිසා GoPro එකට සාපේක්ෂව යම්කිසි ප්‍රමාණයක පවර් සේවනයක් කරගන්න පුළුවන්. සහ DJI Action 4 එකේ මේ ෆ්‍රන්ට් පැනල් එක ටච් පැනල් එකක් තියෙන්නේ. මේකේ ටච් පැනල් එකත් එක්ක ටච් පැනල් එකෙන් සම්පූර්ණ සෙටින් හදා ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් GoPro එකේ ඒ හැකියාව නැහැ. ඉතින් මේක මේ ක්වික් වීඩියෝ එකක්. මේ කැමරාවෙන් ඊට පස්සේ ඔයගොල්ලන්ට මොනවද හිතෙන්නේ කියලා මේ DJI Action 4 එක ගැන පල්ලයක් කමෙන්ට් එක දාන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් මේ ඇක්ෂන් කැමරාවේ ක්වාලිටිය සහ මේක සෙටින් කොහොමද කරගන්නේ කියලා මම වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමදේටම සුබ දවසක්.